आयुबोवान द्वेपुते एकोलहा श्रेणियट नियमित रस भाव संकल्पय नेमति पाडम साकच्छा करन्नटाई अद मे सूदानम वन्ने ओब मे पाडम अवसान वीमेन पसु मेम कारणा पिलिबंदव किसियम अदहसक लबागिन तिबिय युतुई प्रधान वशेन्म रसय अणु कुमक दै यन्न एइनान तुरुव भावयक मूल करगिन रसयक उपदिन बव एसेम मूलिक भावयन नवय सह ए वाटायत रस नवय नाम किरीमट ओबट हकिविय युतुई भाव निरूपणेदी मुहुने इरियव्वल वेनस्कम एतिवन आकारय पिलिबंदव वेन्वेन वशेन नाम किरीमट ओबट हकियावक लबिय युतुई एसेम शांति कर्म सह सांप्रदायिक नर्तन वलदी रस भाव मतुवन अवस्था पिलिबंदव निदसुन सेपयीमट ओब हकियावक लबागत युतुई ए अणुव अपि साकच्छा करमु रस यन संकल्पे पिलिबंदव रसय पिलिबंदव कथा किरीमेदी द्वेपुते परिसरयेहि वेनस्कमाणुव अपे सित्तुल ऐतिवन हेंगीम विविधवन बव मुलिन्म ओब तेरुम गत युतुई बलन द्वेपुते मुहुदु वेरलक वाडिवी बैसेयन हिरु वेलियेन वर्णवत्तु अहस देस बला सित्तिन विट ओबट सित्तट नगिन सितुविली एसे नत्नाम निसल परिसरयक पिहिटि बुदुरुवक देस बला सिटीमेन ओबगे सिते ऐति वेन सितुविली गण कलुवर रात्रियक पालु मावतक दिगे सोहन पिटियाक असलीन गमन करन विट ओबट ऐति वेन सितिविली ओबे आदरणीय सुरताल बलु पेटवा हदिसियेम मिय गिय होत ओबट ऐति वन सितिविली मेकी अवस्थावान हातर विविध परिसरयान अणुव ओबट विविध सितिविली हेंगीम गेनेनवा निसेकाई ए अणुव द्वेपुते रसे अणुवेन हंदुन्वन्नट हक्के पंचेन्द्रियान मगिन ग्रहणे करगणु लबन प्रबोधकयक हेतु कोटगेन एम प्रबोधकयकट प्रतिचारय लेस सितेहि उपदिन हेंगीम एसेत नत्तम भावयन गोण्णई होंदै द्वेपुते पंचेन्द्रियान समग गेटुनु परिसरये सिद्धुवी मगिन एतिवन रसेहि मूलिक लक्षण किहिपयक तिबेनवा ओब रसे पिलिबंद हंदुना गेनीमेदी रसेहि मूलिक लक्षण पिलिबंदव अवबोधयक तिबिय युतुई रसेय यन्न द्रव्यमय वशेन स्पर्श किरीमट नोहकिवीम विशेषत्वयक एसेम द्रव्यक वशेन किसिवकुट रसय पेन्वा दीमट नोहकिवीमद रसेहि मूलिक लक्षणया स्वभाव धर्मे प्रबोधकयान पमनाक नेवेई द्वेपुते मिनिसा विसिन निर्माणय करन लद चित्र केटि कथा नर्तन टेलीनाट्य आदि प्रबोधक मगिन्द मिनिसाट रसय लबा गत हकिवीम तवत विशेषत्वया එසේම රසය යන්න පුද්ගල බද්ධ වීම රසෙහි මූලිකම ලක්ෂණයක් වෙනවා මෙම කාරණා අනුව ඔබ රසෙහි විවිධත්වය හඳුනාගත යුතුය රසය පුද්ගල බද්ධ බව අපි මුලින් සඳහන් කළා පුද්ගල බද්ධයි කියන්නේ ද්වේපුතේ පුද්ගලයන්ගේ විවිධ ස්වරූප අනුව පුද්ගලයා තුළ
එකම අවස්ථාවක් පිළිබඳව ඇතිවන රසය විවිධ විය හැකි බැවින් පුද්ගලයන් දෙදෙනෙකු තුල එකම අවස්ථාවකට ඇතිවෙන්නේ ආකාර දෙකක සිටිවිලි විය හැකි එසේ වීමට හේතුව තමයි දුවේ පුතේ පුද්ගලයා තුල ඇති වෙනස්කම් පුද්ගලයාගේ දැනුම අත්දැකීම් වල අඩු වැඩි බව ශිල්පීය ඥාණය පුද්ගලයා තුල ඇති සමාජ ආකල්ප එකී පුද්ගලයාගේ වයස එසේම ඔහුගේ ආර්ථික ශක්තිය ආදිය නිසා පුද්ගලයා තුල ඇතිවන රසයද විවිධාකාර විය හැකි හොඳයි දුවේ පුතේ නිර්මාණයක් රස විඳීමේදී නිර්මාණය අපිට මතු පිටින් රස විඳීම මෙන්ම ගැඹුරු ලෙස රස විඳීමටද හැකියාව ලැබෙනවා මතු පිටින් රස විඳීමේදී අප සලකනු ලබන්නේ බාහිරින් පෙනෙන්නට ඇති ලක්ෂණ පමණයි ඒ අනුව චාලන යොදා ගන්න ආකාරය රංග රටා ශිල්පීන්ගේ බාහිර පෙනුම දෙබස් හෝ කනට ශ්‍රවණය වන සංගීතය රංග වස්ත්‍රවල සුන්දරත්වය ආදිය බාහිර රස විඳීමේදී යොදා ගන්න ලබන නිර්ණායකයන් නිර්මාණයක් ගැඹුරින් රස විඳීමේදී එහි ශාස්ත්‍රීය බව තාලයේ හෝ ලය කරුණවල ඇති නිර්වද්‍ය බව ශිල්පීන් දක්වන කුසලතා සම්ප්‍රදායන්ට ගැළපෙන බව ආදී වශයෙන් එහි ඇති ශාස්ත්‍රීය තත්ත්වේ පිළිබඳව අවබෝධ කරගෙන තමයි රස විඳිය යුත්තේ සමාජයේ පවතින රසවින්දනයේ පිළිබඳව කතා කිරීමේදී දුවේ පුතේ සංස්කෘතිය සහ සාර ධර්මයන් මත ගොඩ නැගුණු නිර්ණායක එසේ නැත්නම් මිනුම් දඬු මගින් රසයේහි ගුණාත්මක බව තීරණය කිරීම සිදු වෙනවා එසේ සිදුවන්නේ සමාජයක පුද්ගලයන් තුළ ඇති වෙනස්කම් විෂමතාවයන් අවම කරගන්නට අවශ්‍ය බැවින් විවිධ පුද්ගලයන් නැති සමාජයක එකම රසවින්දන මට්ටමක් පැවතීම අපේක්ෂා කළ නොහැක්කා. එසේ නමුත් උසස් රසවින්දනයේ යනුවෙන් යොදාගෙන ඇති නිර්ණායක ඕනෑම නිර්මාණයක නිර්ණායකයන් සමාන සමාජ මට්ටම්වල පුද්ගලයින්ට ගැළපෙන පරිදි සකසා ගැනීමෙන් උසස් රසවින්දනය ඇති කරන්නට පුළුවන්. මෙය ඉතා සංකීර්ණ කාරණාවක්සේ ඔබට වැටහෙන්නට පුළුවන්. රසය පිළිබඳව සමාජයේ විවිධ පුද්ගලයන් අතර විවිධ තත්ත්වයන් පැවතිය හැකි බව පමණක් අවබෝධ කර ගැනීම ඔබට මෙම පාඩමේදී සෑහීමකට පත්විය හැකි. පුද්ගලයන්ගේ විවිධතා මත රසය විවිධ වන බව එකම කාරණාව පිළිබඳ වුවද විවිධ පුද්ගලයන් අතර විවිධ රසයන් විවිධ හැඟීම් මතුවිය හැකි බව පමණක් ඔබේ සිහියේ තබාගෙන අපි රස භාව සංකල්පයේ පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරමු. හොඳයි දුවේ පුතේ. දැන් තමයි අපි ඔබගේ විශේෂ නිර්දේශයට අත්‍යවශ්‍ය කොටසට පිවිසුනේ. මෙතෙක් අපි සාකච්ඡා කළේ ඔබගේ පෞද්ගලික අවශ්‍යතාවය එසේත් නැත්නම් ඔබගේ අවබෝධය වැඩි කර ගැනීම සඳහා රසය පිළිබඳව කතා කිරීමටයි අපි කාලය යොමු කළේ. මේයින් පසුව ඉදිරිපත් වන සියලු කරුණු ඔබගේ විභාගයේ සඳහා අවශ්‍ය වන බව හොඳින් මතකයේ තබාගෙන අධ්‍යයනය කරන්න. රසය යන සංකල්පයේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කර ඇති භරත මුනි නම් පඬිවරයා ඔහුගේ නාට්‍ය ශාස්ත්‍රය නැමැති කෘතියෙහි බොහෝ කාරණා සඳහන් කර තිබෙනවා. භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය කෘතිය. භරත මුනි කියලා කියන්නේ දුවේ පුතේ ඉන්දියාවේ ජීවත් වූ පඬිවරේ. එතුමා නාට්‍ය ශාස්ත්‍රය නැමැති කෘතියෙන් රසය උපදින ආකාරය
ඉතා පැහැදිලිව විස්තර කර තිබෙනවා. භාරතීය නර්තන සහ නාට්‍ය අනුසාරයෙන් මෙම සංකල්පය සවිස්තරාත්මකව පැහැදිලි කර තිබෙන අතර එම කෘතිය බොහෝ අය විසින් ආදර්ශයටගෙන අනුගමනය කරමින් රසය පිළිබඳ සංකල්පය හඳුනා ගන්න ලබනවා. නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් වන පරිදි රසයට හේතු වන භාවයන් එසේ නැත්නම් හැඟීම් පුද්ගල සිතෙහි ස්ථාවරව පවතින බවත් එවැනි භාවයන් අටක් පවතින බවත් එතුමා පවසනවා. එකී යටපත්ව පවතින භාවයන් උපතේ සිටම මිනිසාගේ සිතෙහි යටපත් වී සෑම මොහොතකම පවතින භාවයන් ස්ථායි භාවයන් ලෙස නම් කර තිබෙනවා. මෙකී ස්ථායි භාවයන් කිසියම් උත්තේජකයක් එසේ නැත්නම් කිසියම් ප්‍රබෝධකයක් අපි මුලින් සාකච්ඡා කළාක් මෙන් පරිසරයේහි කිසියම් වස්තුවක් හඬ සුවඳ රසය ස්පර්ශය එසේත් නැතුව කෙටියෙන් කියනවා නම් දුවේ පුතේ පංචේන්ද්‍රයන් සමග බැඳී ඇතිවන ප්‍රතිචාරයේ තමයි රසයක් කියලා කියන්නේ. ස්ථායි භාවයන් පිබිදීමෙන් අවස්ථානුකූලව ඇතිවන භාවයන් සංචාරී භාවයන් ලෙස හඳුන්වනු ලබනවා. තවදුරටත් මෙය පැහැදිලි කළොත් දුවේ පුතේ මිනිසාගේ උපතේ සිටම සෑම මොහොතකම සිතෙහි යටපත් වී පවතින ස්ථාවරව පවතින භාවයන් ස්ථායි භාවයන් ලෙසත් මෙකී ස්ථායි භාවයන් කිසියම් සිදුවීමක් දර්ශනය හඬක් ආදී වශයෙන් සිදුවීමක් සමග ගැටීමෙන් අවස්ථානුකූලව වෙනස් වන භාවය සංචාරී භාවය ලෙසත් අපිට නම් කරන්නට පුළුවන්. හොඳයි දුවේ පුතේ, භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් පරිදි රසයන් අටක් වුවද අපි සම්මතයක් ලෙස රසයන් සහ භාවයන් නවයක් ලෙස තමයි සාකච්ඡා කරනු ලබන්නේ. නව නළු රස, නව නාට්‍ය රස ආදී වශයෙන් අපි සාකච්ඡා කරනු ලබන්නේ මෙකී රස භාවයන් නවය. ඒ අනුව ඔබ කිසියම් භාවයකින් උපදින රසය පිළිබඳව හොඳින් මතකයේ තබා ගන්නට ඕනි. රති භාවය ශෘංගාර රසය උපද්දවනවා. හාස හාස්‍ය රසය. ශෝක භාවයෙන් කරුණා රසය. ක්‍රෝධ භාවයෙන් රෞද්‍ර රසය. උත්සාහ වීර රසය. භය භයානක රසය. ජුගුප්සා බීබත්ස්‍ය රසය. විස්මය අද්භූත රසය. ශම ශාන්ත රසය නැත්නම් ශම. මේ ආකාරයෙන් නව නළු රස සහ භාවයන් නවය ඉතාමත් පැහැදිලිව ඔබ මතකයේ තබා ගත යුතුයි. එසේම මෙම භාවයන් ඇතිවන අවස්ථාව සහ ඒවාට හිමිව ඇති වර්ණයන් භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ පැහැදිලි කරනු ලබනවා. ඔබට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ යටතේ භාවයන් නවය සහ රස නවය පිළිබඳව සිහි තබා ගැනීම ප්‍රමාණවත්. බලන දුවේ පුතේ, විවිධ භාවයන් අනුව මූණෙහි ඇතිවන ඉරියව් වෙනස් වන බව ඔබට මෙකී ඡායාරූප වලින් දකින්නට පුළුවන්. එසේම ඔබගේ දැනුම පිණිස මේ කාරණයක් මතකයට ගන්න. නව නළු රසයට අමතරව වර්තමානයේ වන විට තවත් බොහෝ රසයන් එකී ලැයිස්තුවට එක් වී තිබෙනවා. එසේ නමුත් අපි මූලික වශයෙන් කතා කරනු ලබන්නේ නව නළු රසය පිළිබඳව පමණයි. හොඳයි දුවේ පුතේ, එයින් අනතුරු ඔබට වැදගත් වන ඊළඟ කාරණාව තමයි රස හා භාව උපදින ආකාරය පිළිබඳව අදහස් දක්වා ඇති
नंदिकेश्वर नेमति पांडिवरयागे अभिनय दर्पणे नेमति कृतिय ओब नाम वशेन मेवा होंदिन मतके तबागत युति नंदिकेश्वरयांगे अभिनय दर्पणे मेकी पांडिवरयान पहदिली करायति परिधि दुवे पुते कथकली सह भरतनाट्यम यान भारतीय नर्तन संप्रदायन तुल मेम रस सह भाव पिलिबंदव संकल्पय बोहो सेइन संपूर्ण वशेम अडंगुवी तिबेनवा मेवाये ए भावयान अनुव रसयान उद्दीपने वीमत ए संधा सुदुसु वर्ण स्थान सिद्धुवीम आदि योदा गणीमत इता सार्थक लेस भारतीय नर्तन वल दकिन्नट पुलुवन රසය පිළිබඳ අපි සාකච්ඡා කිරීමේදී පඬිවරුන් සියලු දෙනාගේම අදහස් එක්ව කැටි කිරීමෙන් අපට කිව හැක්කේ අසන දැනෙන දකින මිනිස් සිරුර හා සම්බන්ධ ක්‍රියාවලීන් හේතු කොටගෙන සිතට දැනෙන කිසියම් මානසික තත්ත්වය රසය ලෙස හඳුන්වන්නට පුළුවන් බවයි ඔබට රසය පිළිබඳව ගැඹුරු අවබෝධයක් सामान्य पेल विभागी दी अवश्य नौना उबगे देनुम पिनिस ए मतके तबागान्नट उत्साह करन्न होंदै दुवे पुते मम कालिन संधान कला भाव प्रकाशने सिदु करन विट मुहुने इरियावल वेनस्कम सिदुवन आकारय ओब मेम पाडमेदी अवदानेट यमु कलयुतु बव अपगे सितेहि ऐतिवन सितुविल्लेहि आकारे प्रकाशवन विट मुहुनेहि शरीरेहि इरियाव विविधाकार गणु लबनम ओब नवे दहाय श्रेणीवलदी प्रायोगिक पाडमक लेस भाव प्रकाशनय इदिरिपत् किरीमेदी मेम कोटस अध्ययनय कर ऐतै मम विश्वास करनवा හොඳයි දුවේ පුතේ අපි මෙම භාව ප්‍රකාශනයේ පිළිබඳ සාකච්ඡා කිරීමේදී නළුවෙක් වශයෙන් භාවයන් ඉදිරිපත් කිරීමේදී ඔහුට බොහෝ බැරෑරුම් කාර්යයක් වගකීම පැවරී තිබෙන බව සිහියට ගත යුතුය ඔබ රංගනය කරන විට ඔබ නළුවෙක් ඒ අවස්ථාවේදී ඔබට සිද්ධ වෙනවා භාවයන් ප්‍රේක්ෂකයාට පෙන්වීමෙන් රසයක් ඇති කරන්නට. එහිදී පරිසරයේ විවිධ ශබ්ද, දර්ශන, සිදුවීම් අනුව සිතිවිලි සහ හෘද ස්පන්දන වේගය අඩු වැඩි වෙන ආකාරය, මුහුණේ ඉරියව් සහ ශරීරයේ හසුවන හසුරුවන ආකාරයෙන් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට ඔබට සිදු වෙනවා. මෙම සිතුවිලි වල වෙනස්කම් නිසා विविधाकार स्वरूपेन मेम लक्षणयान प्रेक्षकयाट पेन्वन्नट पुलुवन् एसेम सामान्य जीवितेदी मेवेनि विविधाकार सितिविलि वलिन् मिदी सामान्य तत्त्वयट पत्तु विट मिनिसागे पेनुम बाहिर इरियव् यलित् सामान्य तत्त्वयट पत्वेनु रंगणेदी मेम स्वभावय ओब आरूढ करगेन इदिरिपत् कल युतुय् එහිදී මුහුණේ උපාංගවල ඇතිවන විවිධත්වය ශරීරයේ අංග ප්‍රත්‍යාංගවල විවිධ හැසිරීම් රටා පිළිබඳව හොඳින් අවබෝධ කර ගැනීම නළුවා විසින් කළ යුතුය ප්‍රේක්ෂකයා තුල විවිධ රසයන් ජනනය වන්නට නම් නළුවා මහත්සේ මෙම සිතිවිලි හැඟීම් ඉදිරිපත් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා තිබිය යුතුය විශේෂයෙන් අංග ප්‍රත්‍යංග උපාංග ක්‍රියාකරණ ආකාරයේ පිළිබඳව නළුවා හොඳින් අධ්‍යයනය කර තිබීම අවශ්‍යයි. හොඳයි දුවේ පුතේ. අපගේ පාඩමෙහි තවත් මාතෘකාවක් තමයි මෙකී රසවාදී මූල ධර්මයේ සහ දේශීය ශාන්ති කර්මවල සම්බන්ධතාවය.
නළුවාගේ භාව ප්‍රකාශනය අනුව ප්‍රේක්ෂකයා තුල රස උපදින බව අප කීප වතාවකම සඳහන් කළා. එහිදී අපට මූලික වශයෙන් වැදගත් වන්නේ නළුවා භාවිත කරන චතුර්විධ අභිනය. සතර අභිනය. වාචික, ආංගික, සාත්වික, ආහාර අභිනය භාවිතයෙන් තමයි නළුවා විසින් ප්‍රේක්ෂකයා තුල රසය ජනනය කරනු ලබන්නේ. ඔබ 10 ශ්‍රේණියේදී සතර අභිනය යන පාඩමේදී මෙම කොටස සාකච්ඡා කරන්නට ඇති. හොඳයි දුවේ පුතේ, නව නළු රසය සහ භාව ප්‍රකාශ වනවන දේශීය ශාන්ති කර්ම අවස්ථා පිළිබඳව අපි කෙටියෙන් හඳුනා ගනිමු. 18 සන්නියේ යක්ෂ චරිත නිරූපණයේදී ප්‍රේක්ෂකයා තුල භයානක රසයක් ඇති වෙනවා. රට යකුම, කපු යක්කාරිය සහ නානු මුරේ යන අවස්ථාවලදී ඒ අවස්ථාවට අනුව ප්‍රේක්ෂකයා තුල කරුණාව වැනි රසයන් මතුවෙනවා. අඹ විදමන, දෙවල් ගොඩ බැසීම, වඩිග පටුන වැනි අවස්ථාවලදී ප්‍රේක්ෂකයා තුල හාස්‍ය, භයානක ආදී වශයෙන් විවිධ රසයන් මතු කරනු ලබනවා. කොඹා යක්කාංකාරී ඌරා යක්කම, නයා යක්කම ආදී වශයෙන් නාට්‍යමය අවස්ථා පිළිබඳව සැලකිලිමත් වීමේදී ඒ වායේ රස භාව සංකල්පයේ මතුවන අවස්ථා ඔබට උදාහරණ කොට සලකන්නට පුළුවන්. බලන දුවේ පුතේ, මේ වායේහි පැලඳ ඇති වෙස් මුහුණු විශේෂයෙන්ම ප්‍රේක්ෂකයා තුල ඇති කරන්නේ වෙනස් ආකාරයේ රසයන්. හාස්‍ය, භයානක බව ආදී වශයෙන් ස්ථාවරව වෙස් මුහුණු මගින් ප්‍රේක්ෂකයා තුල රසයක් මතු කරනු ලබනවා. ඉතාම සරලව පැහැදිලි කළොත් භාව ප්‍රකාශනයේ සඳහා යොදා ගනු ලබන්නේ සතර අභිනය. සතර අභිනය තුල දෙබස්, සංවාද, කවි ගායනා, ඇඳුම් පැළඳුම්, වෙස් මුහුණු, අංග චලන ආදිය සටහන් කරන්නට පුළුවන්. ඔබ භාව ප්‍රකාශනයේ පිළිබඳව ප්‍රශ්නයක් සඳහා පිළිතුරු සැපයීමේදී මෙම භාව ප්‍රකාශන අවස්ථා සඳහා එනම් දෙබස්, සංවාද, ඇඳුම් පැළඳුම්, වෙස් මූණු, අංග චලන ආදිය සඳහා උදාහරණ දක්වමින් සටහන් කරන්නට සිහි තබා ගත යුතුය. නාමික වශයෙන් සතර අභිනේ නම් කිරීමෙන් පමණක් ඔබට විභාගයේදී ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ඔබ මෙතෙක් ඉගෙනගෙන ඇති සතර අභිනේ පාඩම, එසේම ශාන්ති කර්ම තුලනාත්මක අධ්‍යයනය යන පාඩම් වලදී ලබාගත් අත්දැකීම් වලින් ඔබ මේ සඳහා කවි, සංවාද, වෙස් මුහුණු භාවිත අවස්ථා, විශේෂ හැසිරීම් සහිත නාට්‍යමය අංග ආදිය පිළිබඳව උදාහරණ සපයාගත යුතුය. දේශීය ශාන්ති කර්ම පිළිබඳව සාකච්ඡා කිරීමේදී දුවේ පුතේ පාත්‍රට නර්තන සම්ප්‍රදායේදී තමයි රස භාව ප්‍රකාශනය බහුල වශයෙන් දකින්නට ඇත්තේ. වෙස් මුහුණු මගින් භාව නිරූපණය, අපි මේ මුලින් සඳහන් කළ ස්ථායි භාව ප්‍රකාශනයක් බව. වෙස් මුහුණ මුල සිට අවසානයේ දක්වාම නළුවා පැලඳගෙන සිටිනවා. ඒ අනුවය ස්ථායි භාව ප්‍රකාශනය. අද්භූත, භයානක, වීර, ශෘංගාර, හාස්‍ය ආදී බොහෝ රසයන් වෙස් මුහුණු මගින් ප්‍රකාශ කරනු ලබනවා. එසේම කළු යකා වැනි චරිතයක වෙස් ගැන්වීමෙන්ද ප්‍රේක්ෂකයා තුළ ඇතිවන්නේ භයානක රසය. සළු පාලිය වැනි චරිතයකින් ප්‍රේක්ෂකයා තුළ හාස්‍ය රසය මතු කරනු ලබනවා. එසේම රස භාව සංකල්පය සාකච්ඡා කිරීමේදී භාව ප්‍රකාශනය සඳහා රසය මතු කිරීම සඳහා ශාන්ති කර්ම තුල යොදා ගන්නා උපක්‍රම ලෙස නළුවා රංගමඩලට යන්තමින් එබී ප්‍රේක්ෂකයා තුල කුතුහලය උද්දීපනය කරමින් ආපසු
යාම චරිතේ ප්‍රවිෂ්ඨ වීමට පෙර බෙර වැයීමෙන් හා කවි ගායනෙන් ප්‍රේක්ෂකයා තුල කුතුහලය මතු කිරීම එසේම නළුවා වරක් දෙවරක් සභාව දෙස බලා නැවත මුවා වී සැඟවී යාම අනපේක්ෂිත ලෙස සභාවට පැන දුව පැන අවධානය ලබා ගැනීම එසේම හාස්‍ය මතුවන දෙබස් කවි සංවාද යොදා ගැනීම රංග වස්ත්‍ර සහ වෙස් ගැන්වීම මෙන්ම අනුකරණ චලන භාවිතයෙන්ද ප්‍රේක්ෂකයා තුල ඇතිවන්නේ රසයන් මෙකී රසයන් ඒ ඒ ශාන්ති කර්මවල ඒ ඒ නාට්‍යමය අවස්ථාවල සහ ඒ ඒ ජන නාටකවල විවිධාකාරයෙන් ඇති කරනු ලබනවා හොඳයි දුවේ පුතේ ඔබට පැහැදිලි වන්නට ඇති රස භාවයේ යනු නළුවා සහ ප්‍රේක්ෂකයා අතර දැඩිසේ බැඳීමක් ඇති කරන සංකල්පයක් බව රස භාව ඇතිවන්නේ කෙසේ දැයි යන්නත් භරත මුනි සහ නන්දිකේශ්වර වැනි පඬිවරයන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු රස භාව සංකල්පයේදී දේශීය ශාන්ති කර්මවලට හිමිවන ස්ථානයත් රස භාවනාවේ නම් කිරීමත් ඔබ මෙම පාඩමේදී මූලික වශයෙන්ම අවධානයට ගනිමින් පැවරුමට යොමු වෙමු. නව නළු රස සහ ඒවාට අදාළ භාව නම් කරන්න. ඔබ කැමති භාවයන් දෙක වේදිකාවේ ඉදිරිපත් කිරීමේදී මතුවන වෙනස්කම් පැහැදිලි කරන්න. මේ ආකාරයෙන් මෙකී පැවරුමෙහි ඇති සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී මෙවැනි ප්‍රශ්නයක් මතුවුවොත් සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්නට හැකිවන බවයි මගේ විශ්වාසය. බලන දුවේ පුතේ මෙහි අවසාන ප්‍රශ්නය රස භාව සංකල්පය නර්තන නිර්මාණයකදී වැදගත් වන්නේ ඇයිද යන්න පහදන්න. මෙහිදී ඔබට සාකච්ඡා කරන්නට වෙනවා දුවේ පුතේ නළුවා සහ ප්‍රේක්ෂකයා අතර ඇතිවන බැඳීමත් නර්තන නිර්මාණය සමාජයට ගෙන යාම සඳහාත් රස භාව සංකල්පයේ වැදගත් වන බව. ප්‍රේක්ෂකයාව ඇද බැඳ තබා ගැනීම සඳහා ඕනෑම නිර්මාණයක මෙකී භාවයන් මගින් රසයන් උද්දීපනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. ඒ අනුව සතරාභිනේ යොදා ගැනීමෙන් මෙම රස භාව සංකල්පය මතු කිරීමෙන් තමයි ප්‍රේක්ෂකයාව රඳවා ගත හැකි වන්නේ. එසේම අනිකුත් ප්‍රශ්නවලටද පිළිතුරු සැපයීමෙන් ඔබට මෙම පාඩමය පාඩමෙහි ඇති සංකීර්ණ බව දුරු කරගෙන සරල ලෙස කරුණු මතකයේ තබා ගන්නට හැකි වේවි. ඔබ සැමට සුබ දවසක් වේවා.